සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුණ්ඩරීකං යථාවග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝමි ලෝකේන තමහං බුද්ධෝස්මි බ්‍රාහ්මණතිති ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වතුනි, පෙර පරිදි සදහම් හිමිදිරියේ සමාජ සංඝායනා ශ්‍රවණය කරන්නි එක් පැත්තකින් දහම් දැනුම ලබා ගැනීම පිණිස, තව පැත්තකින් මේ ජීවිතය යහපත් කර ගැනීමට දහම් උපදේශයක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම පින්වතුනි, දහම් ශ්‍රවණයට අදාළව ලැබෙන ධර්ම ශ්‍රවණමය ආනිසංසයන්ද බණැහුවහම ලැබෙනවා. මේ සියලූම ප්‍රතිලාභ තථාගත දහම ජීවිතයට එකතු කරගත්ත ඕ නෑම කෙනෙකුට නිරායාසයෙන් ලැබෙන දෙයක්. අනුගමනය කරන්නාට ප්‍රතිඵල ගෙනැත්දෙන. අනුගමනය කරපු හැම කෙනෙක්ම සැනසීමට පත්වෙච්ච අතීතයේත් වත්මනෙත් අනාගතයේත් හැමදාම එකම ප්‍රතිඵලය ගෙනැල්ලා දීපු තථාගත ශ්‍රී සද්ධර්මය ලෝකේ ආශ්චර්යයක් පින්වතුනි. ඒ ආශ්චර්යවත් දහම ලෝකයට විවර කළේ ඔබෙත් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරු බුදුපියාණන් වහන්සේ. අසීමිත බුද්ධ ගෞරවයක් හදවතේ රුවාගත්තොත් හරි ලේසියෙන් බුදුන් සරණ යන්න පුළුවන්. ඇයි අපි බුදුන් සරණ යා යුත්තේ? අපිට සසරෙන් එතර වෙන්න මඟ හදන්නේ උන්වහන්සේ විතරක් නිසා. උන්වහන්සේ සසරෙන් එතර වුණා. උන්වහන්සේ සසර ගමන අවසන් කළා.
උන්වහන්සේ අපි සියලු දෙනාට සසරෙන් එතර වෙන මඟ කියලා දුන්නා. උන්වහන්සේගේ අභිලාෂය උනේ බුද්ධෝහං බෝධිසාමි. බුද්ධෝ අහං බෝධිසාමි. අහං මම පළමුව බුදු වෙනවා. මම පළමුව බුදු වී බෝධිසාමි. අන්න අය බුදු කරවනවා. බුදු වෙනවා කියලා කිව්වේ අවබෝධ කරගන්නවා කියන එකයි. එහෙනම් ලෝකයේ යථාර්ථය මම පළමුව අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවමි. මොනතරම් පිවිතුරු චේතනාවක්ද බලන්න. ඉස්සෙල්ලා මං අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරනවා. ඉස්සෙල්ලා අවබෝධ කරගත්ත ගොඩාක් අයගේ ස්වභාවය තමයි මුලින් හිතපු එක අමතක වෙලා යනවා. අනිත් අයට අවබෝධ කරවනවා කියන එක අමතක වෙනවා. ඉස්සෙල්ලා ගොඩ ගිය ගොඩාක් අයට අනිත් අය ගොඩ දාගන්න අමතක වෙනවා. ඉස්සෙල්ලා සැප විඳපු ගොඩාක් අය සැප ගන්න කලින් විඳින්න කලින් නම් අනිත් අය ගැන සෑහෙන්න හිතුවා. තමන්ට සැප හම්බ වුණාම මුල මතක නැති වෙනවා. ඒත් මහ බෝසතාණන් වහන්සේගේ අදිටනට අනුන් වහන්සේ වැඩ කළා. මුත්තෝහං මෝචයේ පරේ. අර බලන්න මුත්තෝහං අහං මම මුත්තෝ මිදෙනවා. මම මුලින් මිදිලා මෝචයේ පරේ. පරේ අනිත් අයව මෝචයේ මුදව ගන්නවා. මම මුලින් මිදෙනවා සසර දුකින්. මම මිදිලා මෝචයේ පරේ අනිත් අයවත් මුදව ගන්නවා සසර දුකින්. කොච්චර පිවිතුරු චේතනාවක්ද. තින්නෝහං තාරයිස්සාමි. අහං මම තින්නෝ එතර වෙනවා. මම මුලින් එතර වෙලා තාරයිස්සාමි. අනිත් අය එතර කරගන්නවා. පිරිසිදුම චේතනාව. මං ඉස්සෙල්ලා ඒගොඩට ගිහිල්ලා අනිත් අය ඒගොඩ කරගන්නවා. ඒගොඩ යන ගොඩාක් අයට මුල මතක නැති වෙනවා. තමන් ඒගොඩ ගියාට පස්සේ අනිත් අය ඒගොඩ කරගන්න ඕන කියන එක අමතක වෙනවා. ඒක හොඳ නැති ගතියක්. ඒක ලාමක පුහුදුන් ගතියක්. කෙලෙස් සහිත පුජ්‍යලයෝ ගාව තියෙන ගතියක්. බුදුවරු එහෙම නැහැ. උන්වහන්සේලා බුදුවෙන්ට පෙර යමක් අදිෂ්ඨාන කරා නම් ඒ අදිෂ්ඨානයට අනුවමයි බුදු වෙලා වැඩ කරන්නේ. මෙහෙම ශාස්ත්‍රවරු ලෝකයේ තවත් නැහැ පින්වතුනි. ලෝකයට නෙවෙයි තුන් ලෝකයටම මෙහෙම ශාස්ත්‍රුන් වහන්සේලා එක නමයි. ඒ ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විතරම. උන්වහන්සේගේ ජීවිතයේ හරීම පුදුම එකක්. හරියට නෙළුමක් වගේ. පුණ්ඩරීකං යතවග්ගෝ. පින්වතුනි නෙළුම හටගන්නේ මඩේ. බලන කල්පන නෙළුම් පොහොට්ටුව මුලින්ම මඩේ තමයි හටගන්නේ. කඳ මුල තියෙන්නේ මඩේ. මඩින් එළියට එනවා. හැබැයි පොහොට්ටුව ඇතුළට බින්දුවක්වත් මඩ යන්නේ නැහැ. මඩ කොච්චර ගඳයිද? නෙළුම විකසිත වුණාම කවදාවත් ඒ මඩ ගඳ තියනවද නෙළුමේ? මඩ මොනතරම් පිළිකුල් අපිරිසිදු අවර්ණයිද? නෙළුම විකසිත වුණාම කවදාවත් ඒ මඩේ තිබිච්ච අවර්ණය අපිරිසිදු බව තිබුණාද? ඒව ගෑවිලවත් නැහැ. නෙළුම් පොහට්ටුවට මුලින් මඩ හමු වෙනවා. කඳ මුලින් එළියට එනකොටම මඩ පහු කරගෙන දෙබෑ කරගෙන එනකොට හම්බ වෙන්නේ පල් වතුර. පල් වතුරේදි නෑ නෙළුම් පොහට්ටුව විකසිත වෙන්නේ. එහෙම විකසිත වුණා නම් ඒ නෙළුම් මොන තරම් පල් ගඳයිද? ඒත් නෙළුම එහෙම ගඳ නෑ. පින්වතුනි මදක් කල්පනා කරන්ට. පුණ්ඩරීකං යතවග්ගෝ තොයෙන නළුපති.
තෝයේන නූපලිප්පති. ඒ මඩේ හටගත්ත පල් වතුරේ හටගත්ත නෙළුම යම් විදිහකින් මඩේ නොගෑවුනේද, පල් වතුරේ නොටැවර වුනේද? ඒ වගේමයි භාග්‍යතුන් වහන්සේ නූපලිප්පති නූපලිප්පති ලෝකේන, මේ ලෝකය නැමති මඩේ උන්වහන්සේ ගෑවුනේ නෑ. ලෝකයේ මඩ ගුහරක්, ලෝකයේ මඩ වලක්, ලෝකයේ ඉන්නේ මඩ තවරගත්ත අය. මඩේ ඉපදිලා මඩ කාගෙන මඩේම ජීවත් වෙලා මඩේම මැරිලා යන අය. ඒ කිව්වේ පංචකාම සම්පත්තියම පෝෂණය කරන සන්තර්පණය කියන එහි ගැලි වෙලි ඇලි ඉම්පීඩිත වෙලා අතෘප්ති කරව මිය යනවා. භාග්‍යතුන් වහන්සේ එතන හට ගන්නවා, එහි ගෑවෙන්නේ. එතන ජීවත් වෙනවා, එහි ඇලෙන්නේ නැහැ. බලන්න, කෙලෙස් බරිත මිනිස්සු අතර උපදිනවා. උන්වහන්සේ නික්ලේශී. කෙලෙස් බරිත මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. උන්වහන්සේ නික්ලේශී. කෙලෙස් බරිත මිනිස්සු පූජා කරන සිවුර අඳිනවා, ගෑවෙන්නේ. සමහරු කසි සලු වලින් හදපුවා, රන් කෙන්දෙන් වියපුවා, ගෙත්තම් කරපුවා, පූජා කළා. මේක රත්තරන් වලින් ගෙත්තම් කරපු සිවුරක් කියලා බුදුහාමුදුරුවෝ ඒක ඇලුනේ නැහැ, උපාදානය කරගත්තේ නැහැ. මේ පාංශකූලික සිවුරක් කියලා ඒක ද්වේෂයෙන් බැලුවේ නැහැ, පිළිකුලෙන් බැලුවේ නැහැ. උන්වහන්සේ ඇලුනෙත් නැහැ, උන්වහන්සේ ගැටුනෙත් නැහැ කිසිවක. උන්වහන්සේ මේ කෙලෙස් බරිත පුජ්‍යලයන් විසින් පුදන දාණය වැළඳුවා. රාජ රාජ අමාත්‍ය ආදීන් රාජ බොජුන් ගෙනත් දුන්නා. ඇලුනේ නැහැ උන්වහන්සේ. හිඟන්නෝ පුලන්නෝ ඔවුන්ට ලැබිච්ච හිඟන කෑම ගෙනත් දුන්නා. ගෙදර මෙහෙකාර කමේ ඉඳලා වළං ඕදණ්ඩ උදේ පාන්දර වළං ටිකක් අරන් දොළපාරට යන වැඩකාරිය මෙහෙකාරිය. ඇයට පුදන්න දෙයක් නැහැ, දංකුඩ ඇයටනේ අයිති. ඇය ඒ දංකුඩ ටික බුදු පියාණන් වහන්සේට බෙදුවා. තථාගතයන් වහන්සේ දංකුඩ වැළඳුවා. උන්වහන්සේ බින්දුවක් ඒ ගැන කලකිරීමක් හෝ කනසල්ලක් නැහෙනේ. ඉසා රජ බොදුන් නෙවෙයි, දෙවියන් දුන් දිව්‍ය භෝජන දුන් වහන්සේ උපාදානය කළේ නැහැ. පුහුදුන් සත්වයා තුල තියෙන මේ පුහුදුන් සත්වයා ජීවත් වෙන ඒ පුහුදුන් අයට අයිති මඩගොහරෙන් යපුනට උන් වහන්සේ හේතුව ජීවත් උනේ නැහැ. උපාදානය කළගත්තේ නැහැ. සිව් පස්සයම උන් වහන්සේ කෙලෙස් බරිත පුජ්‍යලයන්ගෙන් ලබනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස. අනාථ පිණ්ඩික හෙවත් නමින් සුදත්ත සිටුතුමා භාග්‍යවතුන් වහන්සේට හදලා පූජ කරපු පන්සලේ වටිනාකම කහවණු 54 කෝටියයි. ඉඩම මිලදී ගත්තේ කහවණු 18 කෝටියකට. ඒ 18 කෝටියක් කහවණු පුදලා අරගත්ත ඉඩමේ හැදූ පන්සල හදන්න ගිය වියදම 18 කෝටියයි. එතකොට කෝටි 18ක් වියදම් කරලා හැදූ පන්සල විවෘත කරන දවසේ, සංඝ සතුව පූජා කරන දවසේ කළ මහා පින්කමට සැරසිරිවලට ඒ සියලුම දේවල් වලට වියදම් කළා 18 කෝටියක්. 54 කෝටියයි ජේතවනාරාමේ වටිනාකම. නෑ උන්වහන්සේ එයට ලොබ බැඳ, නෑ උන්වහන්සේ එයට ආශාවෙන් තණ්හාවෙන් ඒ තුලම ජීවත් වුනේ. උන්වහන්සේ සුඛ විහරණය පිණිස අවශ්‍ය කටයුත්තට පිණිස ඒ කටයුත්තට පමණයි ජේතවනාරාමේ භාවිතා කළේ. ජේතවනාරාම පින්බිමේදී කී දෙනෙකුට ධර්ම අවබෝධය ලැබුවද? පටාචාරා පින්වතුනි, කිසා ගෝතමිය ආදී කොට ගත්තා වූ මොන තරං සසර ගමනේ අතරමං වෙච්ච, සසර ගමනේ දුකටපත් වෙච්ච ඇත්තෝ ඒ ජේතවනාරාම පිම්බීමේදී නිවන් දුටුවද?
පින්වතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය බලන්නකෝ, තනිකරම නෙළුමක්මයි. නෙළුමකටමයි උපමා වෙන්නේ. උන්වහන්සේ ලෝකයේ ඇලෙන්නේ නැහැ. උන්වහන්සේ ලෝකයේ තැවරෙන්නේ නැහැ. උන්වහන්සේ ලෝකයට එක්ක ගැටෙන්නේ නැහැ. නෙළුමත් එහෙමයි. මඩේ ගෑවෙන්නේ නැහැ, තැවරෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. පල් වතුරේ ගෑවෙන්නේ නැහැ, තැවරෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. තං අහං බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසා තමයි බමුණ මට බුද්ධ කියලා කියන්නේ. ලෝකේ අනිත් හැමෝම ඇලෙනවා පින්නතුනි. ලෝකයේ මාර්ගඵලලත් රහතන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා ලෞතුරා බුදුවරයන් වහන්සේලා ඇරෙන් දනි සිරු දෙනාම ලෝකයට එක ඇලෙනවා, ගැටෙනවා. වරක ලෝකය මේ බාහිර ඇහැට පේන එක වුණත් දහමේ දක්වන හැබෑම ලෝකේ නම් පංචස්කන්ධය. ඒ තම තමන්ගේ පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, ඔය බලන්න විඥානස්කන්ධය, මේවට ඇලෙනවා, ඒවත් එක්ක ගැටෙනවා, ඒවත් එක්ක බැඳෙනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැහැ. ඒ නිසා තමයි ඒ උපමාව සංකේතාත්මකව දක්වන්නට භාග්‍යවතුන් වහන්සේගේ පිළිරුව නිම කරනකොට නෙළුමක් උඩ උන්වහන්සේ නිම කරන්නේ. පద్මාසනය කියලා එකට කියන්නේ. පద్ම නම් නෙළුම. පියුමකට උපමා වෙච්ච ජීවිතයක් ගත කළ උන්වහන්සේ කොයිතරම්නම් වටිනවද? එනම් බුදු පියාණන් වහන්සේව සංකේතවත් වෙනව නෙළුමේ සංකේතය. නෙළුම් පිපෙන තරමක් පිපුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි. පින්වතුනි, මොන හේතුවක් නිසාවෙන් බෞද්ධ සංස්කෘතික අංගයක් විදිහට සඳකඩ පහන ආපු වෙලාවේ නෙළුමක් ඒට දැම්මද කියන්න හිතාගන්න බෑ. ඕන තරම් අර්ථකථන එක එක්කෙනාට කියන්න පුළුවන් කම නම් තියෙයි. ඒත් කොතන දිවත් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරපු නැති ඒවා. අපිට සඳකඩ පහනක් ගැන කතා කරනකොට ඉතිහාසයේ මුලටම එන්නේ පූර්වාරාම පූජාවේ. හරි පුදුමයි. පූර්වාරාමය හදන්නේ විසාකා මහෝපාසිකාව. ඇයගේ මහා ලතා ප්‍රසාදනීය කියන පවුන් 9 කෝටියක් වටින මහමේල පළඳනාව විකුණලා, කෑලි කරලා විකුණලා ඒ ලද මුදල තමයි. කාමර 1000යි දෙමහල්. කාමර 1000කින් යුක්ත පන්සලක් පූර්වාරාමය කියලා කියන්නේ. පින්නතුනි, විසාකාවත් එක හිතවත් එකක් දුප්පත් කාන්තාවක් හිටියා. පූර්වාරාමයේ පූජා කරන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට ඇයට හිතෙනවා, අනේ මගේ හිතවතිය මහා ධනවතියක්. ඇය තමන්ගේ ධනස්කන්ධය වියදම් කරලා පූර්වාරාමයේ හදලාද පූජා කරනවා. මාත් ඒකට දායක වෙන්න ඕන. මොනවා හරි ගිහින් පූජා කරන්න ඕන. කාටවත් කිසිවක් පූජා කරන්න විසාකාව පින්වතුනේ බින්දුවක ඉඩක් තියලා නැහැ. ඒ කියන්නේ අංග සම්පූර්ණ පන්සලක් ඇයි විසින් ගොඩ නැගුවේ? සෑම කාමරයක්, කාමර 10යි හැම කාමරයක පාපිස්නාවේ ඉඳලාම පින්වතුනේ ඇය විසින් සකසලා ඉවරයි. මේ හිතවතිය දුප්පත් තැනැත්තියත් අරන් එන්නේ පාපිස්නාවක්. එතකොට ඇය ගෙනල්ලා කියනවා, විසාකාවෙනි මටත් යමක් පූජා කරන්න අවසරද? ඔව්, ගැටලුවක් නැහැ. එහෙනම් මම මේ පාපිස්නාවක් ගෙනවා මේ කොතනටද හොඳ? සුගන්ධ කුටිය වෙනම තියෙන ලෞතර මගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සැකසූ වෙනම කාමරයක්, කුටියක්, බුදුගයක්, වෙනම අනිත් කාමර 1000 තියෙනවා. ඒ හැම තැනටම ගැළපෙන ඉහළම මට්ටමේ පාපිස්නාවන් විසාකාව දාලා ඉවරයි. පින්වතුනි, දැන් තමන්ගේ හිතවතිය ගෙනාපු බොහොම දුර්වල පාපිස්සක්, අපේ වටිනාකම අඩු පාපිස්ස,
එය දාන්න තැනක් ඒ පන්සල් භූමිය කොතනකවත් නෑ. ඒක ඒ තරම්ම බාලකක්. ඇයගේ මට්ටමට ඇයගෙන ආවේ. මේ දහලා තියෙන පාපිසිවලත් එක්ක සසඳලා බලනකොට මේක දහන්න සුදුසු තැනක් නෑ. එහෙනම් විසහාකාව කියනවා නැගණිය ඔබම ගිහින් සුදුසු තැනක් තෝරලා දාන්නකෝ කියලා. පින්වතුනි ඇය සියලුම කාමර අභිමුවට ගිහින් බලනවා හැම කාමරයක් ළඟම සමාන වූ එකම જાතියේ පාපිසි දාලා තියෙන වටිනාකමින් ඉහළම පාපිසි දාලා තියෙන. ඇයගේ පාපිස්ස දාන්න තරම් පුරාරාම පුණ්‍ය භූමියේ පින්වතුනේ තැනක් තිබුණේ නැහැ. ඇයට හරි දුකයි. ඇය පැත්තකට වෙලා කඳුළු පිරි දෙනිතින් බලාගෙන ඉන්න ඇස්වල කඳුළු පිරිලා. මගේ ධනවත් මිතුරිය මේ තරම් විශාල පන්සලක් හදලා පූජා කරන දවසේදී අනේ මගේ කාලකන්ණි කමට මගේවත් පෝසත් කමට ගැළපෙන දෙයක්වත් පූජා කරන්න හිඩක් නැති වෙච්ච එක ගැන. ඇය අඬද්දී ඇය ශෝකීව ඉන්නකොට දකින්නේ ආනන්ද මහ තෙරුන් වහන්සේ. උන්වහන්සේ අහනවා ඇයි මොකද මේ කියලා. ඇය කියනවා සම්පූර්ණ කතාව. ආනන්ද හාමුදුරුවනේ මං පාපිස්නාවක් ගෙනාව ඒක දාන්න සුදුසු තැනක් නෑ කියලා. පින්නතුනි ඒ වෙලාවේ ආනන්ද මහතෙරුන් වහන්සේ පාපිස්නාව දාන්න තැනක් කියලා දෙනවා. නැගණියෝය පාපිස්නාව ගිහිල්ලා විහාරයට ඇතුල් වෙන තැන තියෙන සඳකඩ පහනත් පඩි පෙළත් දෙක අතරින් දාන්න කියලා. එතන පාපිස්සක් තිබුණේ නෑ. සඳකඩ පහනත් පිය ගැට පෙළත් අතර ඔය පාපිස්ස එලන්න කිව්වා. ඇය එතන දැක්ක ගිහින් පාපිස්ස එළුව ප්‍රශ්නේ විසඳුණා. තථාගත බුදු පියාණන් වහන්සේට වන්දනා කරද්දී උන්වහන්සේ උදෙසා වඳිනකොට වඳින්න ඕන කරන වැඳුම් ක්‍රම අපිට හතරක් තියෙනවන්නේ නේද? ඒක තමයි පස්සංග පිහිටුවා නමස්කාර කිරීම. අංග පහක් බිම ස්පර්ශ වෙන්න ඕන. දෙදන, දෙවැලමිට, නලල. නලල බිම ස්පර්ශ වෙන නම් දැන් අත් දෙක කොහෙද තියෙන්නේ? ඇඳිලි බඳින්නේ කොහෙද? එහෙනම් ඔළුවට සමාන්තරව ඉස්සරහට අත් දෙක දිග ඇදලා නෙළුම් පොහට්ටුවක් වගේ අත් දෙක තියා ගන්න ඕන. අන්න එහෙම කරන නමස්කාරය තමයි පාසංග පිහිටුවා නමස්කාර කිරීම. තව එකක් තියෙනවා උක්කුටික නමස්කාරය. අපි කියන්නේ එන තියාගෙන වාඩි වෙනවා කියලා. අන්නේ ක්‍රමයට වාඩි වෙලා එක කකුලක් ඉස්සරහට ඇද්දාම පිටිපස්සේ තියෙන කකුල විලිඹෙන් එස වෙනවා. අන්නේ ඉරියව්වෙන් ඉන්න ටිකක් අමාරු වැඩක්. ඒ ඉරියව්වෙන් ඉඳගෙන දොහොත් මුදුනේ තබාගෙන. දොහොත් මුදුනි කියන්නේ අලල් මස්තකේ තියෙන්න ඕන. උක්කොටික නමස්කාරය. තව එකක් තියෙනවා දණ්ඩ නමස්කාරය කියලා. දණ්ඩ නමස්කාරය කියලා කියන්නේ දණ්ඩක් වගේ බිම දිගා වෙලා පාදයකට සමාන්තරව ඇඟට සමාන්තරව අත් දෙකත් දිග ඇදිලා ඉහළින් එකතු වෙනවා. දණ්ඩ නමස්කාරය. ඊළඟ එක තමයි හිටගෙනත් සමහරට නමස්කාර කරනවනේ. වරදක් නැහැ හිටගෙන නමස්කාර කරාට. නමස්කාර කිරීම නම් ක්‍රියාවකින් කරන වැඩක්. නමස්කාර කළා වෙන්නේ නැහැ දොහොත මුදුනේ තබා ගත්තේ නැති වුණොත්. දොහොත මුදුනේ තියෙන්න ඕන. ඒ කියන්නේ නලල් මස්තකයේ දෑත එකතු වෙන්න ඕන. ඒ නලල මත තිබිලා හරියන්නේ. ඒ නහය මත තිබිලා හරියන්නේ. එය නිකට මත තිබිලා හරියන්නේ. එය ගෙල ළඟ තිබිලා හරියන්නේ. මේ එකතු කරගන්න දෑත පපුව මත තිබිලා හරියන්නේ. ඒක සිරිතක් චාරිත්‍රයක් ආයුබෝවන් කියන සිරිත. ආයුබෝවන් කියන එක වෙන එකක්. නමස්කාර කරන එක තව එකක්. අර නෙළුමකට උපමා වෙච්ච ජීවිතය පුණ්ඩරීකං යතහ වග්ගෝ කියපු තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ ඒ නෙළුම් උපමා සහිත ජීවිතය සංකේතාත්මකව නමස්කාරයට බඳුන් කරන්නේ ඔය ක්‍රමයට. පින්වතුනි ඉහළම නමස්කාර විදිය මනමින් භාවිතා කරන්න. ඒ තමයි ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා කරන ඉහළම ගරු කිරීම කියන්නේ. නමස්කාර කිරීම. ඒ තමයි ආරම්භය. ඊට වඩා තවත් නම් ගරු කරන ක්‍රමයක් නේ. ඒ නමස්කාර විදිය ජීවිතයට පුහුණු කරන්න අවබෝධ කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේ තරම් ලෝ උත්තරීතර රත්නයක් ලෝකේ තවත් නැති නිසානේ යං කිංචි විත්තං ඉදවා හුරංවා කියලා. ඉද මේ ලෝකේ හුරං පරලෝකේ සග්ගේසු ආයන් සර්ගයේ දිව්‍ය ලෝකේවත් ඉදම්පි බුද්ධේ රතනං පනිස. බුද්ධ රත්නය තරම් බුද්ධ මැණික තරම් වටින මැණිකක් නැහැ.
ඉතින් ඒක ඇත්තක් ලෝකයේ තියෙන. එය අණුව තේරුම් අරගත්තාම ඒක ඒ ඇත්ත සත්‍ය ක්‍රියාවට නගන්න පුළුවන්. ඒ තේන සච්චේන සුවත්ති හොතු කියලා රතන සූත්‍රයේදී කිව්වේ ඒකයි. ඒ නිසා ශාස්ත්‍රු ගෞරවීහෝලින්ම සිදු කරා. තථාගත බුදුපියාණන් වහන්සේට ගරු කර තරමට පිං සිද්ධ වෙනවා. ධර්ම අවබෝධ කරන්න ලේසි, බුදුන් සරණ යන්න ලේසි. ඔබට ශාස්ත්‍රු ගෞරවයම උපරිමය තුල ගොඩනගා ගැනීමෙන් බුදුන් සරණ යෑම පිණිස මේ ධර්මානුශාසනාව මග සලසන්නක්ම වේවා කියලා පතනවා. ඔබට දලදා සමිඳු පිහිටයි. සමාජ සංගායනා